නිර්මාණය කරගන්නේ වගේම වගුවේ ටැග්ස් මොනවද කියන එක පිළිබඳව පොඩි අවබෝධයක් ලබා ගන්න. හරි මේ තමයි අපි ගිය සතියේ කතා කරපු අපේ වෙබ් පිටුව. ඒකෙ මෙන්න මේ වගේ ටේබල් එකක් තියෙනවා. ඔතන අපි ටේබල් එක නිර්මාණය කරගන්න මුලින්ම ලිව්වා ටේබල් බෝඩ් සමාන 1 කියලා ටැග් එකක්. ටේබල් බෝඩ් සමාන 1යි. ඊට පස්සේ අපි යන්නේ පුතේ පළවෙනි TR එකට. ඒ TR එකේ තියෙනවා TH. අතන මේ ටේබල් හෙඩ TH name, TH clause, ITH address, TH clause. අපි අවසානයේ TR එක close කරා. ඊට පස්සේ අපි අලුත් TR එකක්. ඒ TR එකේ ලිව්වා TD එකක් නඳුන් TD clause. ITD එකක් ලියනවා බත් දෙකම TD clause. අවසානයේ අපි TR එක close කරා. ඔය විදිහට ආයි TR එකක් තියෙනවා. TR එකේ තියෙනවා TD nominee TD clause. ITD goal TD clause. දැන් අපි TR එක close කරනවා. ඊට පස්සේ අපි අවසානයේදී table එක close කරා. එතකොට අපිට ලැබුණා මෙන්න මේ විදිහේ web පිටුවක් මේ විදිහේ tags කීපයක්. මම notepad එකෙන් open කරනවා. open කරලාට පස්සේ අපිට ලැබෙනවා මෙන්න මේ වගේ කේත කීපයක්. අපි ඔයි මම කියපු කේත ටික මෙන්න මේ විදිහට. හරි. එතකොට අපි එක ලියලා තියෙනවා table board සමාන 1යි TR TD TH ඔය වගේ tags ටික. ඊට පස්සේ අපි අවසානයේ කතා කරා cell spacing කියලා එක. cell spacing. cell spacing එකේදී උනේ අපිට පුළුවන් වුණා අපේ ටේබල් එකේ සෙල් දෙකක් අතර තියෙන අපේ ටේබල් එකේ මෙන්න මේ සෙල් කෝෂ දෙකක් අතර තියෙන පුතේ දුර ප්‍රමාණය වෙනස් කරන්න සෙල් ස්පේසින් එකේදී. අතර මං හිතන්නේ ඒක අපි කතා කරා සෙල් ස්පේසින් ගැන කෝෂ දෙකක් අතර තියෙන දුර වෙනස් කිරීම සඳහා භාවිතා කරනවා සෙල් ස්පේසින්. ඒ වගේම පුතේ මේක දෙනවා සෙල් පැඩින් කියලා එකක්. සෙල් පැඩින් එකේදී කරන්නේ සෙල් පැඩින් කියන එකේදී වෙන්නේ කෝෂයේ ධාරය සහ මම ඒකත් මෙතනින්ම ලියන්නම්. මම සෙල් ස්පේසින් සමානයි 10 කියන එක පුතේ පොඩ්ඩක් අයින් කරා. මම එයාව ඩිලීට් කරා. ඊට පස්සේ මම ලියනවා වෙන එකක්. මම ඒක සේව් කරන්න කන්ට්‍රෝල් S ප්‍රෙස් කරා. මම අපේ වෙබ් පිටුවට ගිහිල්ලා රීෆ්‍රෙෂ් කරනවා. රීෆ්‍රෙෂ් කරා. දැන් පුතේ බලන්න වෙබ් පිටුවේ තියෙන්නේ සෙල් ස්පේසින් එක සාමාන්‍ය විදියට ඔය සෙල් ස්පේසින් එක ඒ කියන්නේ සෙල් දෙකක් අතර පරතරය එකක් වගේ තියෙන්නේ නැතන්දි. ඊට පස්සේ මම ආයි වෙනස් කරනවා තව ටැග් එකක්. සෙල් ටේබල් ටේබල් කියන ටැග් එකත් එක්කම මම ලියනවා සෙල් පැඩින් කියලා එකක්. සෙල් පැඩින්. සෙල් පැඩින් සමානයි මම ඒ දැන් 10යි. සේව් කරා. දැන් අපි රිෆ්‍රෙෂ් කරලා බලමු. සෙල් පැඩින් එකේදී වෙනදී සෙල් පැඩින් එකේදී පුතේ වෙන්නේ කෝෂයේ ධාරය සහ දත්ත අතර තියෙන දුර වෙනස් කරනවා. සෙල් ස්පේසින් එකේදී උනේ කෝෂ දෙකක් අතර තියෙන දුර වෙනස් කරා. සෙල් පැඩින් කියන එකේදී කෝෂයේ ධාරය සහ දත්ත අතර ඇති දුර නැත්නම් පරතරය එයා වෙනස් කිරීමකට ලක් කරනවා. කෝෂයේ ධාරය සහ දත්ත අතර තියෙන පරතරය වෙනස් කරන්න. උතර අපි මේ සෙල් ස්පේසින් සෙල් පැඩින් පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනි. අපි ලියලා තියෙන අන්තිම නම් මාතෘකාව මම දැන් සෙල් ස්පේසින් කියලා. මොකද අපි ලියලා තියෙන අන්තිම නම් මාතෘකාව කවුරු හරි මට කතා කරලා කියනවා නම් හොඳයි. අන්තිමටම ලියලා තියෙන මාතෘකාව මොකද්ද පුතේ? අචිර සෙල් ස්පේස්. හරි. සෙල් ස්පේසින් අර්ථය මොනවද ලියලා තියෙනවද? ඔව්ද නැද්ද? අචිර සෙල් ස්පේසින් ලියලා තියෙනවනේ. හරි. එහෙනම් අපි සෙල් පැඩින් කියලා මාතෘකාවක් ලියා ගන්න. නෑ. මොකක්
ප්‍රශක්ති කියන ගහ ඉන්න හරි සෙල් පැඩින් කියන ගැනද ලියා ගන්න සෙල් පැඩින් කියලා මාතෘකාවක් ලියන්න පුතේ ගිනුරේ අරේ සෙල් පැඩින් කියලා මාතෘකාවක් ලියන්න ඒකේ අර්ථය අපි ලියමු එනෙම සෙල් පැඩින් ලියන්න කෝෂයේ ධාරය සහ කෝෂයේ ධාරය සහ දත්ත අතර දුර කෝෂයේ ධාරය සහ දත්ත අතර දුර කෝෂයේ ධාරය සහ දත්ත අතර දුර මෙමගින් තීරණය කරනු ලබයි දත්ත අතර දුර මෙමගින් තීරණය කරනු ලබයි හරි පුතේ ඔතන යටින් මම තව එකක් ලියන්න හරි ඔතන යටින් පුතේ මෙන්න මේ වගේ පොඩි වගුවක් වගුවේ මේ එක තීරුවක් ඇඳලා ඇති වගුවක් ඇඳලා එතනින් අපි ලියමු මෙන්න මේ අතරේ ඊ තලයක් දාලා ලියා ගන්න හරිද දැන් මේ අතරේ ඊ තලයක් දාලා ලියා ගන්න මෙහෙටත් ඕනනම් ඊ තලයක් දා ගන්න මෙහෙට ඊ තලයක් දාලා ලියා ගන්න මෙතන තියෙන පුතේ සෙල් ස්පේසින් මෙතන සෙල් ස්පේසින් හරිද එහෙම එකක් ලියා ගන්න सेल स्पेसिंग मैंने मैं यात्रे पुते ही तले एकता लिया करना එතන ඉතින් පුතේ සෙල් පැඩි හරි මෙන්න මේ දෙක මේ වගුවේ එක තීරුවක් ඇඳම ඇති එක රෝ එකක් උතර ඒකේ මෙන්න මේ සෙල් දෙකක් අතර තියෙන පරතරේ ලියා ගන්න සෙල් ස්පේසින් සෙල් එකේ ධාරයයි කෝෂයේ ධාරයයි දත්ත අතර තියෙන දුරයි අතර ලියා ගන්න සෙල් පැඩින් කිය සෙල් ස්පේසින් सेल पैडिंग हरी और देखा तरह वैनसा क्या नहीं जाना गाना ना सेल स्पेसिंग के लिए तैयार ना कोश देखा अतर तीन दूर है सेल पैडिंग ने कह दी कोश ये दारे सह दत्ता अतर तीन दूर है हरी एक अंदर गाना होनी හරි නේද හරි ඊළඟට ලියමු පුතේ මාතෘකාව දැන් මේ දෙක හරිනේ
මෙමයිටික මකල් දැම්මා හරි ඊළඟට ලියමු මාතෘකාවක් caption කියලා මාතෘකාවක් ලියා ගන්න පුතේ caption caption හරි මේක මට මේ කලින් ළමෙක් WhatsApp වලින් උත් ප්‍රශ්නයක් අහලා තියෙන මොකද්ද මේ caption කියන්නේ කියලා මම ඒ වෙලාවේ උත්තර දුන්නේ නැහැ ඒක මට අද තමයි මතක් වුනේ ආයිම හරි caption කියලා කියන්නේ පුතේ අපිට බලන්න වගුවකට මාතෘකාවක් ඇතුළත් කරන්න ඒ කියන්නේ අපි table tag එක ලියුවට පස්සේ මේ table tag එකේ ඇතුළෙන් ඒ කියන්නේ table කියන එක පටන් ගත්තට පස්සේ ඒක ඇතුළෙන් අපිට ලියන්න පුළුවන් caption කියලා එකක් ඒක වෙනමම tag එකක් caption caption කියලා අපිට මාතෘකාවක් ඇතුළත් කරන්න පුළුවන් table එකට මම caption කියලා මාතෘකාවක් ඇතුළත් කරනවා sts ඔන details කියලා student details කියලා හරි ඇතුළත් කරා අවසානයේදී පුතේ caption කියන එක close කරන්න ඕන close caption caption එක close කරා then save කරාට පස්සේ අපිට පුළුවන් මම control s වලින් save කරා save කරාට පස්සේ අපිට පුළුවන් අපේ වගුවට මාතෘකාවක් ඇතුළත් වෙනවා බලන්න දැන් පේනවා මෙන්න අපේ වගුව වගුවට මාතෘකාවක් ඇතුළත් වුණා STS details කියලා මාතෘකාව. ඔතන මේ මාතෘකාව ඇතරම් වගුවට ඇතුළත් වුණාද කියලා ඕනනම් බලා ගන්න පුළුවන්. අපිට පුළුවන් වගුව ඕනනම් සෙන්ටර් කරන්න. ඔතන අපි කතා කරා ගිය සතියේ align කියලා tag එකක්. align tag එකෙන් අපිට පුළුවන් සෙන්ටර් කරන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් center tag එක පාවිච්චි කරන්න වගුවට. يعني වගුව ආරම්භයේදී අපි ලියනවා center වගු අවසානයේදී අපි ලියනවා center close කියන. හරි වගු අවසානයේදී අපි ලියනවා center close කියන එක. මම ලිව්වා center. හරි වගු අවසානයේදී අපිට පුළුවන් මේ center close කියලා එකක් භාවිතා කරන්න. මම ඕන වගු අවසානයට යනවා. table එක අවසානයේදී අපි මෙයාව close කරනවා. close center කිය. center close කරා. මම save කරා. वेब पेटू रीफ्रेश करना वा रीफ्रेश करा आड़ पास से वेब पेटू रीफ्रेश करा आड़ पास से आप इधर पुत्र मेकअप मेथड करना बोलूँगा एक याने आपे वेब पेटू हरी मेथड आवे तो मात्र काम हम वैन मां मेथड करने के लिए क्यों है ने मतलब मात्र काम ऐसा मत ये ने मैं सेंटर एक ओ मेके ने टेबल लेके ऐतुले टेबल लेके ऐतुले මේ මෙතනේ මාතෘකාව තියෙන්නේ. එතකොට එයත් ඉබේම සෙන්ටර් වෙනවා. මොකද ඒක ටේබල් ටැග් එක ඇතුලේ තියෙන දෙයක් නිසා. හරිද? එතන මෙන්න සෙන්ටර් එක. අපි අවසානයේ සෙන්ටර් එක ක්ලෝස් කරා. හරි. ওই විදියට. අපේ ටැග්ස් ටික තියෙනවා. ඊට පස්සේ මතක තියාගන්න ඕන කැප්ෂන් එකෙන් වෙන්නේ. ඒක විභාග පේපර් එකේ සාමාන්‍ය අහන එකක් නෙවෙයි. කැප්ෂන් එකෙන් වෙන්නේ වගුවට මාතෘකාවක් ඇතුළත් කරන එක. හරි. වගුවට මාතෘකාවක් ඇතුළත් කරන එක නිකන් මතක තියාගන්න පේපර් එකේ මෙහෙම එකක් අහලා නැහැ තවම. මාතෘකාවක් ඇතුළත් කරන්න තමයි caption tag එක පාවිච්චි කරන්න. අපි ඔතන යටින් ලියමු. ඔතන යටින් ලියමු පුතේ. වගුවට මාතෘකාවක් ඇතුළත් කිරීම සඳහා වගුවට මාතෘකාවක් ඇතුළත් කිරීම සඳහා මාතෘකාවක් ඇතුළත් කිරීම සඳහා caption උසුලණය يعني caption tag එක caption උසුලණය භාවිතා කරනු ලබයි caption උසුලණය භාවිතා කරනු ලබයි හරි එතන යටින් ලියමු පුතේ මෙන්න මේ tag එක caption student details caption clause caption student details ai avasane caption clause clause caption
හරි මම හිතන්නේ දැන් ඔකලා ලියලා ඇති ඊළඟට අපිට අපි තව අපිට ටැග්ස් දෙකක් කතා කරන්න තියෙනවා නේද ටැග්ස් නෙවෙයි අතර අපිට මේව ගුණාංග දෙකක් වෙබ් පිටුව වලට අතුලත් කරන වගුවට අතුලත් කරන ඉතින් අපි කතා කරන්න උපදේ මෙන්න මෙහෙම වගුවක් ගැන මම ඔයාලට පෙන්නන්නම් Excel වලින් වගුවක් හදලා මෙහෙම එකක් වුණොත් දැන් අපි සාමාන්‍යයෙන් ටයිම් ටේබල් එක ලියාගෙන යනවනේ ඔන්න අපි ලියනවා ඔන්න මන්ඩේ ටියුස්ඩේ අපි දැන් ওই වගේ ලියාගෙන යනවා හරි අතර අපි පළවෙනි පීරියඩ් එකේම අපි දැන් පළවෙනි පීරියඩ් එකේම දිනේ මැත්ස් මැතමැටික්ස් කියලා නෝ අපි නේන ඕන සමහර ළමයි ටයිම් ටේබල් වල ලියන මෙන්න මැත්ස් මැත්ස් කියලා දෙපාර හැබැයි ඔයගොල්ලෝ දැකලා ඇති සමහර අය ලියලා දිනවා මැත්ස් මැත්ස් කියලා දෙපාරක් ලියන්නේ නැහැ මේ දෙකටම එක වචනයක් විතරක් ලියනවා මැත්ස් කියලා එකපාරක්. උතර මේ කොටු දෙකම එක කොටුවක් බවට පත් කරගන්න ඕනේ. එහෙම ලියන්න නම් නේ මේ කොටු දෙකම එක කොටුවක් බවට පත් කරගන්න වෙනවා. උතර මේ කොටු දෙකම එක කොටුවක් බවට පත් කරන්න දැන් ඔයාලට පේනවා ඇති මේ Excel මෘදුකාංගයේ තියෙනවා පහසුකම. දැන් Excel මෘදුකාංගය ඔයාලට පේනවනේ පුතේ නේ මේක. තොර මේ Excel software එක පෙනෙtti ඔයාලට පේන්න ඕන දැන් පහසුකම මේ කොටු දෙකම එක කොටුවක් බවට පත් කරන්න. පේනවද? මෙන්න මේ මවුස් එක ගමන් කරන සීමාවේ තමයි ඒක තියෙන්නේ. බලමු මැසේජ් එකක් දාලා තියෙනවා පෙන්නන්නේ මට chat එක පාන. මොකක් තියෙන පහසුකම හරි. ආ ඔව් හරි. ලියල් තියනවා දෙන්නෙක් මා පස්ත වංජන JS කියලා ඉන්නේ කවුද මන්දා? හරි මේ කොමාරි ලියල් තියනවා merge තමයි පහසුකම. merge. උතර අපිට බලන්න merge කරන්න පුතේ පුළුවන්. මම මේ කොටු දෙකම සිලෙක්ට් කළා මෙන්න මෙතන තියෙනවා මර්ජ් ඇන් සෙන්ටර්. ඔතන ඒ විභාගෙදී අහන්න පුළුවන්. මර්ජ්. මෙතන ඔන්න එක කොටුවක් වෙනවා යහනව ඩේටා එකක් අයින් කරන්නද කියලා. ඔන්න එක ඩේටා එකක් අයින් කරා. මර්ජ්. දැන් අපි ලියමු මැත්ස් කියලා ඔහොම විතරයි තියෙන්නේ. ඔතන මැත්ස් මැත්ස් කියලා දෙපාරක් ලියන්න ඕනේ නැහැ. පීරියඩ් දෙකේම මැත්ස් නම් තියෙන්නේ. අපි සාමාන්‍ය විදියට ලියමු. සාමාන්‍ය විදිය නෙවෙයි. මෙන්න මේ වගේ ලියනවා. හරි. ඉතින් ඊට පස්සේ අපි තමු ඊළඟ දවසේ පළවෙනි පීරියඩ් එකේ තියෙන්නේ ICT. හරිද? නාමිනි. ICT තියෙන. ඔන්න ඊළඟ දවසේ දෙවන පීරියඩ් එකේ තියෙනවා ඉංග්‍රීසි. ඉංග්‍රීසි. හරි. ওই විදියට තියෙනවා. හරි. දැන් පුතේ මෙන්න මෙහෙම ටේබල් එකක් අපිට හදන්න ඕන වුණොත් එහෙම. මම මේ ටේබල් එක සිලෙක්ට් කරනවා. ඒකට දානවා all borders කියලා. borders දැම්. හරි. ඔහොම ටේබල් එකක් හදන්න ඕන වුණොත් මෙන්න මේක දැන් සාමාන්‍ය විදිහට අපි ටේබල් එක හදනවා ටේබල් බෝඩර් සමාන 1යි ඊට පස්සේ TR ඊට පස්සේ TD නැත්නම් TH Monday ITH clause TH Tuesday TH clause ওই විදිහට අපිට ඩේටා දාගෙන යන්න පුළුවන් ඊට පස්සේ අපි ඊළඟ රෝ එකට ආවට පස්සේ එහෙනම් ඉතින් මෙතනින් රෝ එක ක්ලෝස් කරා ඊළඟ රෝ එකට එනවා ඊළඟ රෝ එකට ආවම අපිට ගැටලුවක් මතුවෙනවා මෙතනින් ඩේට් එක දාද්දි ටේබල් ඩේට් එක දාද්දි මේ ඩේට් එක අයිති වෙලා තියෙන්නේ කොලම්ස් දෙකකටද රෝ දෙකකටද පොදුවි එක්ක කොලම්ස් දෙකකට පොදුවි එනවා රෝ දෙකකට පොදුවි මම දන්නේ නැහැ මොකටද කියලා මේ ඩේට් එක අයිති වෙලා තියෙන්නේ පුතේ කොලම්ස් දෙකකට පොදුවේද රෝ දෙකකට පොදුවේද මේ ඩේට් එක මැත්ස් කියන එක ඔයා අයිති වෙලා තියෙන්නේ මේ බලන්නකෝ මෙන්න එක රෝ එකක් මෙන්න අනිත් රෝ එක පේලි
तो रो देख कट पोदुए तमाई मैं डेटे का तुला तुला तीन रो देख कट पोदुए एक ऐसा पुत्र अभी मैंने मेथड टाइप ला टीआर एक टीडी का दांत दी अभी यहाँ के गुणांक गया क्लियर ना वाह टीडी अभी यहाँ के गुणांक गया क्लियर ना वाह रो स्पैन किया मतलब टीडी के अभी गुणांक गया क्लियर ना वाह रो स्पैन के ना रो स्पैन निवे होंगे नहीं रो स्पैन किया लगा रो स्पैन मतलब तावटी का क्यों रो स्पैन ये हमारे साथ दे भी नहीं समान अरे रो स्पैन समान है देखा ही किया लिया ना मतलब तेरे रो देख कर टपोत बेता मैं डेटे का दालत ये नहीं सब लोग मितंदी टीडी रो स्पैन समान है देखा ये हम किया लिया ला डेटे का दम मैथ्स किया ला दम हम अब टे पुलवान रो देख कर टपोत बे डेटे का दान तो मैं रो एक ऐसी तमाम योर डेटे का दान अब लोग टीआर एक लिया ना टीडी का इतने स्पेस का क्या लिया ना रो स्पैन समान है देखा දැන් මැත්ස් කියලා ලිව්වා TD එක ක්ලෝස් අය ඒරෝ එකේම තව ඩේට එකක් තියෙනවා ICT අපි ලියමු TD ICT TD ක්ලෝස් දැන් අදාළ රෝ එක ඉවරයි TR එක ඉවරයි මෙන්න අලුත් TR එකක් දැන් පුතේ මේ අලුත් TR එකේ මෙතනට ඩේට එකක් දාන්න ඕනද නෑ දැන් මෙතනට ඩේට එකක් දාන්න ඕනේ නෑ ඒ මොකද උඩින් මෙතනට ඩේට් එක දාලා ඉවරයි මේ දෙකටම පොදුයි සම මේ රෝ එකට ආවට මෙතන ඩේට් එකක් නැහැ හැබැයි ඒ රෝ එකේ තව ඩේට් එකක් තියෙනවා මෙන්න මෙතන ඊස අපි ලියනවා TR TD English TD close දැන් TR එක close මෙතනින් පල්ලේ ආදි ටේබල් එකත් අපි ක්ලෝස් කරලා දානවා හරි ඒතර ඔහොම ටේබල් එකක් මේ වගේ වගුවකට මේ වගේ වගුවකට අපි කේතලියක්දී අපිට අවබෝධයක් තියෙන්න ඕනි කොහොමද කේතලියන්නේ කියලා. හරි දැන් අපි කියුවේ භාවිතා කරන්න පුතේ රෝ දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් එකිනෙකට සම්බන්ධ කරනව නම් ගුණාංගයක් භාවිතා කරනවා රෝ ස්පෑන් කියලා. රෝ දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් සම්බන්ධ කරනව නම් අපි ඒ සඳහා ගුණාංගයක් භාවිතා කරනවා රෝ ස්පෑන් කියලා. අපි ලියමු රෝ ස්පෑන් කියන එක භාවිතා කරලා ටැග්ස් ටිකක් මම අලුත් ටේබල් එකක් හදන්නම් පුතේ. අලුත් ටේබල් එකක් මම අලුත් ටේබල් එකට ටැග්ස් ලියනවා. මෙන්න මේක තමයි අපේ ටේබල් එක. මම එකක් පේන්න තියාගෙන ටැග්ස් ලියන්නම්. හරි අපි ලියමු ටේබල් බලන් ඉන්න හොඳට ටේබල් බෝඩර් සමානයි 1යි දැන් ටේබල් එකේ බෝඩර් එක පුතේ 1යි ඊපස්සේ අපි යනවා මෙතන TR එකට මෙන්න මෙතන මාතෘකාව වගුවට පහලින් දාන්නත් පුළුවන් දැන් මගෙන් අහලා තියෙන මාතෘකාව වගුවට පහලින් දාන්න බැරිද කියලා කැප්ෂන් එකේ තියෙනවා පුතේ align ඒකේ තියෙනවා align top bottom center ඒ වගේවා මාතෘකාව වගුවට පහලින් දාන්නත් පුළුවන් align සමානයි bottom කියලා ලියවනම් කැප්ෂන් එකේ එහෙම දාන්න පුළුවන් හරි අපි දැන් table border සමානයි 1යි මම ලියනවා tr table row tr දැන් පුතේ මෙන්න මේ රෝ එකට ආවා. අපි ඒක ලියනවා TH ටේබල් හෙඩර් එකක් Monday කියලා ඕනේ MON කියලා තියෙන හැමම ලියමු. MON අදාල TH එක close TH I TH එකක් තියෙනවා ඒ රෝ එකේම. තාම අපි ඉන්නේ ඒ රෝ එකේමයි. TH එකක් තියෙනවා TH Tuesday on TUE කියලා ලියලා තියෙනවා. TH එක close TH දැන් පුතේ රෝ එකේ ඉවරයි ක්ලෝස් TR රෝ එකේ වරුණා දැන් පුතේ අලුත් රෝ එකක් නලුත් රෝ එකක් නිසා අපි ආයි ලියනවා TR කියලා අලුත් රෝ එකක් ඒකේ ලියනවා TD එකක් දැන් මැත්ස් කියලා තියෙන පුතේ TD එකක් මොන අපි ලියමු TD අපි සාමාන්‍ය විදිහට ලියුවා නම් පුතේ TD කියලා එතනින් එළියේ මැත්ස් කියලා ලියනවා
දැන් මේකේ සාමාන්‍ය විදියක් නෙවෙයි තියෙන්නේ. බලුවොත් ඔයාලට පේනවා පුතේ මේ කඩ ඉරක් වුණා මෙතනින් ඇන්දොත් පේනවා රෝ දෙකකට පොදුවේ තමයි ඩේටා එක තියෙන්නේ. ඒක නිසා අපි ලියනවා TD ස්පේස් එකක් රෝ ස්පෑන් ඒක පුතේ එක වචනයක්. මෙන්න මෙහෙම ලියන්න. රෝ ස්පෑන් සමානයි 2යි කියලා. දැන් පුතේ රෝ දෙකකට පොදු වෙන නිසා ඩේටා එක තියෙන්නේ අපි ලියනවා රෝ ස්පෑන් සමානයි 2යි. රෝ 3කට පොදු වෙති ගුණන අපිට ලියන්න වෙනවා රෝ ස්පෑන් සමානයි 3යි කියලා. අලිව TD රෝ ස්පෑන් සමානයි 2යි. දැන් ලියනවා පුතේ මැත්ස් කියලා. මැත්ස්. දැන් TD එක ඉවරයි. ක්ලෝස් TD. අදාළ TD එක ඉවරයි. දැන් පුතේ A රෝ එකේම තව ටේබල් ඩේට එකක් තියෙනවා ICT කියලා. ඔන්න A රෝ එකේම තව ටේබල් ඩේට එකක් තියෙනවා ICT. ඉතින් අපි ලියනවා TD ICT කියලා. ATD එක මෙතනින් ඉවරයි. ක්ලෝස් TD. දැන් පුතේ රෝ එක ඉවරයි. රෝ එක ඉවර නිසා අපි ක්ලෝස් TR TR එක ක්ලෝස් කරා. හරි. දැන් පුතේ මෙන්න මුලින්ම දෙවැනි රෝ එකට ආවා TR එකේ ටේබල් ඩේට එකක් දැම්මා රෝ දෙකකට පොදු වෙයි. ඊස අපිට TD රෝ ස්පෑන් සමානයි 2යි. රෝ දෙකකට පොදු වෙ ඩේට එකක් දැම්මා. සලෙව ලිව් එලියන් මැත්ස් TD ක්ලෝස්. ආ ඊළඟ TD එකේ රෝ එකේ TD ICT TD ක්ලෝස්. දැන් පුතේ TR එකක් ඉවරයි. දැන් අපි අලුත් TR එකක් අපි ආයෙ පටන් ගන්නවා TR කිය අලුත් TR එකක් ටේබල් රෝ එකක්. දැන් අපි ඒකේ ලියනවා TD එකක්. දැන් මෙතන පුතේ දැන් මේ තුන්වැනි රෝ එක මෙතන පුතේ මැත්ස් කියන ඩේට එක කලින් උඩින්ම දාලා ඉවරයි. එස අපිට දැන් මෙතන ලියන්න දෙයක් නැහැ. හැබැයි ඒ රෝ එකේම තව ටේබල් ඩේට එකක් තියෙනවා ඉංග්‍රීසි කියලා. එස අපි ලියනවා ඒ TR එකේ TD ටේබල් ඩේටා ඉංග්‍රීසි English on then table data close කරා close table data ඊට පස්සේ අපි close කරනවා TR එක මොකද ඒ row එකේ දැන් තවත් data නැහැ සර් TR එක close කරා දැන් අපේ table එක ඉවරයි ඒක නිසා අපි table එක close කරනවා close table එක close කරා මම මෙයාව save කරනවා save කරා අපි වෙබ් පිටුවට ගිහිල්ලා බලමු පුතේ රිෆ්‍රෙෂ් කරලා රීලෝඩ් this page මේකේ තියෙන්නේ රීලෝඩ් කරා මෙන්න පල්ලෙහින් ටේබල් එකක් ඇවිල්ලා ඇති අලුතෙන් මෙන්න ටේබල් එකක් ඇවිල්ලා තියෙනවා අර අපි කියපු විදියට හරිද පුතේ එන්න ටේබල් එකක් දැන් තියෙනවා මෙන්න අපි නිර්මාණය කර අපි කියපු වගේම මැත්ස් කියන එක රෝ දෙකකට පොදුවේ ඇවිල්ලා තියෙන්නේ මැත්ස් කියන එක රෝ දෙකකට පොදුවේ ඔයාට පුතේ එක පැහැදිලි නැත්නම් ඇත්තම මේ රෝ දෙකකටද මොකකටද පොදු වෙද කියලා බලන්න මෙන්න අපි මේ රෝ එක දික් කරොත් එහෙම මෙහාට මෙන්න ඔන්න රෝ දෙකකට පොදු වෙ තමයි ආ තියෙන්නේ මෙන්න උඩ රෝ එක මෙන්න පල්ලෙහා රෝ එක මෙතන උඩින් තියෙන රෝ එක මේ උඩින් තියෙන රෝ එක මේ පල්ලෙහෙන් තියෙන රෝ එක તો රෝ දෙකකට පොදු වෙ තමයි මැත්ස් දාලා තියෙන්නේ ඒක නිසා පුතේ අපි ලිව්වා රෝ ස්පෑන් කියන ගුණාංගය ඔයාට පුතේ විභාගෙදී තනිකරම ටේබල් එකක් හදන ටැග්ස් ලියන්න දෙන්නේ නැහැ. උතරේ මැත්ස් වගේ ඩේට එකක් මෙතනට දානකොට ඔයාගෙන් පේපර් එකේ බලාපොරොත්තු වෙන්නේ ඔයා රෝව ස්පෑන් කියන එකයි තව එකක් තියෙනවා පුතේ කෝල් ස්පෑන් කියලා. කොලම්ස් දෙකකට පොදු වෙ ඩේට එකක් දාන්න. උතර මේ කෝල් ස්පෑන් කියන එකයි රෝ ස්පෑන් කියන එකයි අතර වෙනස ඔයා දන්නවද කියලා තමයි පේපර් එකේ බලන්නේ. තොර යාට තේරුම් ගන්න පුළුවන් නම් පුතේ මේ රෝ දෙකකට පොදුවේ ඩේට් එක දාලා තියෙන්නේ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ රෝ ස්පෑන් කියන වචනේ ලියන්න පුළුවන් එතනට හරි මේක කොලම්ස් දෙකකට පොදුවේ දාලා නම් එතනට අපි වෙන වචනයක් ලියනවා කෝල් ස්පෑන් කියලා ඒක C O L S P A N කියලා කෝල් ස්පෑන් ලියමු පුතේ මාතෘකාවක් රෝ ස්පෑන් කියලා රෝ ස්පෑන් row span
මාතෘකාවක් ලියන්න. එතන යටින් ලියමු. පේලි කිහිපයක් පේලි කිහිපයක් එකතු කර පේලි කිහිපයක් එකතු කර තනිකෝෂයක් සැකසීමට තනිකෝෂයක් සැකසීමට මෙම ගුණාංගය භාවිතා කරයි තනිකෝෂයක් සැකසීමට මෙම ගුණාංගය භාවිතා කරයි මෙම ගුණාංගයේ අගය වනුයේ මෙම ගුණාංගයේ අගය වනුයේ එකට එකතු කරන පේලි සංඛ්‍යාවයි එකට එකතු කරන පේලි සංඛ්‍යාවයි එකට එකතු කරන පේලි සංඛ්‍යාවයි හරි මෙතන මේ අටම තියෙන වගු ඇඳ ගන්න මේ මන්ඩේ ටියුස්ඩේ කියලා දාලා තින්නේ මෙන්න මේ මම මේ දැන් කොටු කරපු වගුව මේක ඇඳ ගන්න ඇඳලා මෙයාට අදාළ ටැග්ස් ටික ලියන්න ඉක්මනට ලියන්න ඕනේ මේ අටින්ම තියෙන වගු ඇඳලා මම දැන් ඔය ඉල් පාටින් රවුම් කළා වගේ තියෙන්නේ අන්නේ වගු ඇඳලා ඊට අදාළ ටැග්ස් ටික ලියන්න හරි කවුරු හරි ලියලි වරනම් මැසේජ් එකක් දාන්න ලියලි වරුම් ගම පග්ව ඔතනින් අඳින්න අදාළ ටැක්ස් ටික ලියන්න තව විනාඩියක් දෙයක් දෙන්න
හරි මං හිතන්නේ දැන් වෙලාව ඇති දැන් ඉවරයිනේ हरदीवर्धन हर मैंने मेहमत ये ना पता है टैक्स टी का बालान ना हर दिया किया ला मैंने मेह विधि अट वही विधि अट ने मैं पढ़ डाकी ना मैंने मेह वाके मैंने मेह वाके तीनों टेबल बॉर्डर समान है का टी आर टी एच एम ओ एन टी एच क्लॉस I T H T U E T H clause T R clause ඊළඟ ආය අලු T R එක ඉතින් T D row span සමානයි දෙකයි අන්න එක තමයි වැදගත්ම දේ T D එකේ table date එක එන්න ඕනේ rows row දෙකකට පොදු වෙයි ඔය row span සමානයි දෙකයි කියලා කියන්නේ ඒක ඊපස්සේ match T D clause ආය row එකේම තව date එකක් තියෙනවා table date එකක් I C T I T D clause දැන් අවසානයේ TR එක ක්ලෝස් කරා. ආයි තුන්වෙනි රෝ එක තුන්වෙනි රෝ එක කියලා කියන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන. ඒතර ඒකේ දීපතේ මැත්ස් කියන ටේබල් ඩේට එක දාන්න ඕනේ නැහැ. කලින් දාලා ඉවරයි. සබ්ලිනෝ TR TD ඉංග්‍රීසි TD ක්ලෝස් අවසානයේ TR ක්ලෝස් එතනින් ටේබල් එක ඉවර නිසා අපි ටේබල් එකත් ක්ලෝස් කරලා දාන්න. ඔනෝම තමයි පුතේ රෝ ස්පෑන් එක. කියන්නේ රෝ දෙකක් හෝ කිහිපයක් එකක් බවට පත් කරලා කේතලි වීම කරන්නේ නැත්නම් කෝෂ සකස් කිරීම කරන්නේ ඔය රෝ ස්පෑන් කියන ගුණාංගය භාවිතයෙන්. මතක තියාගන්න ඕනේ. රෝ ස්පෑන් ගුණාංගය භාවිතයෙන්. ඊළඟට තියෙනවා පුතේ කෝල් ස්පෑන් කියලා එකක්. අපි ලියමු මාතෘකාවක්. කෝල් ස්පෑන් and C O L S P A N call span මෙන්න මෙහෙම call span call span කියන එක යටින් ලියමු පුතේ call span කියන එක යටින් තීරු කිහිපයක් එකතු කර තීරු ඒ කියන්නේ කොලම්ස් තීරු කිහිපයක් එකතු කර තනි කෝෂයක් තනි කෝෂයක් නිර්මාණය කිරීමට තනි කෝෂයක් නිර්මාණය කිරීමට මෙය භාවිතා කරනු ලබයි මෙය භාවිතා කරනු ලබයි මෙම ගුණාංගයේ අගය වනුයේ මෙම ගුණාංගයේ අගය වනුයේ එකට එකතු කරනු ලබන එකට එකතු කරනු ලබන තීරු ප්‍රමාණයයි එකට එකතු කරනු ලබන තීරු ප්‍රමාණයයි
හරි. මට මෙන්න මෙහෙම ටේබල් එකක් හදා ගන්න ඕනි. මම ටේබල් එකක් හදනවා. ICT marks කියලා. මෙතන ලියනවා first paper first කියන එක ලියවන්නේ හරියට. මෙතන ලියනවා second paper කියලා. First paper එකට ඔයා ගන්නවා 38. Second paper එකට ඔයා ගන්නවා 58. හරි අපි තමම ගත්තා කියලා. හරි. එතකොට දැන් මෙහෙම ටේබල් එකක් හදා ගන්න ගියොත් එහෙම පොතේ අපි බෝඩර් එකක් දාලා බලමු. ටේබල් එකට. දැන් මෙහෙම ටේබල් එකක් හදුවොත් එහෙම බලන්න පුතේ මේකේ ICT marks කියන ඩේට එක තියෙන්නේ රෝ දෙකකට පොදු වේද කොලම්ස් දෙකකට පොදු වේද ICT marks කියන ඩේට එක පුතේ තියෙන්නේ කොලම්ස් දෙකකට පොදු වේ මේ තියෙන තීරු AB කියලා මේ කොලම්ස් දෙකටම පොදු වේ තමයි ICT marks ඩේට එක තියෙන්නේ අන්න ඒ වගේ අවස්ථාවල අපිට පාවිච්චි කරන්න වෙනවා call span කියන ගුණාංගය call span කියන ගුණාංගය තද යත් බලමු call span ගුණාංගය පාවිච්චි කරලා මේ විදිය ටේබල් එකක් හදන්නේ කොහොමද කියලා හරි ওই විදිය ටේබල් එකක් හදන්නේ කොහොමද කියලා උතර අපි ඉස්සෙල්ලා වගේම table border කියලා ලියනවා ඊට පස්සේ tr මම මේක ලියාගෙන යන්නම් පටන් ගන්නවා පුතේ table border සමානයි එකයි දැන් ටේබල් ගැන මොකක්ද දන්නේ නැති කෙනෙකුට මේක දිහා බලන්න කියත් පොඩි අවබෝධයක් ගන්න පුළුවන් ටේබල් බෝඩර් සමාන එකයි ඒකෙත් දෙන අපිට TR එකක් ටේබල් රෝ ඒ TR එකේ තියෙනවා ටේබල් ඩේටා මම අය අපට ඕපන් කරලා තියන්න මේ TR එකේ පුතේ තියෙනවා ටේබල් ඩේටා එහෙනම් අපි තමු TH කියලා ටේබල් හෙඩර් ඒ ටේබල් හෙඩර් එකක් තියෙනවා ICT marks හැබැයි මේ ටේබල් හෙඩර් එක කොලම්ස් කීයකට පොදු වේද පුතේ තියෙන්නේ කොලම්ස් දෙකකට පොදු වේ හරි දැන් මේ ඉඳලා හිටලා මාත් එක කතා කරාට කමන්නේ දැන් ගෙදර පුටුවේ නිදි එහෙම නැහැනේ නේ හරිද හරි අම්මල දාතල වැඩට ගිහිල්ලා එවනම් නිදිත් දන්නේ දුව හො පුතමද සැපට හරි අනවන් TR එකක් දැම්මා TH ටේබල් හෙඩර් එකක් මේ TH එකෙන්න ඕනේ පුතේ කොලම්ස් දෙකකට පොදු වේ මලේ call span සමානයි දෙකයි මොකද ICT marks කියන TH එකෙන්න ඕනේ කොලම්ස් දෙකකට පොදු වෙන්නේ ඒක නිසා අපි ලිව්වා TH call span සමානයි දෙකයි දැන් ලියනවා ICT marks කියලා මෙන්න ICT marks දැන් ක්ලෝස් කරනවා TD එක sorry TH එක TH එක ක්ලෝස් කරා දැන් මෙතනින් එයා ඉවරයි එස රෝ එක ඉවරයි අපි කරන්නේ TR එකත් ක්ලෝස් කරා ක්ලෝස් TR වැරදුනා ක්ලෝස් TR දැන් මෙතන ආය අපිට අලුත් TR එකක් නේ අලුත් TR එකක් අපි අලුත් TR එකේ ලියනවා TR අපි තමයි ටේබල් ඩේටා කියලා अब ले मैं TD table data first paper TD first paper काटर प्रश्न दिए ना मनोहर यहाँ ना close TD आये पितावर table data का clear ना माँ आये लेना TD ये का table data अब ले second paper then TD ये का close करा මොකද මෙන්න මේක ලියුවේ TR එක TD එකක් ලියුවා first paper
TD clause. I TD එකක් ලිව second paper TD clause. අපි අවසානයේදී පුතේ TR එක close කරනවා. Close TR. TR close කරා. ආයෙත් අලුත් TR එකක් අලුත් TR එකක් ඒකේ අපි ලියනවා TR එකේ අපි ලියනවා TD එකක් table date එකක් 38යි table date එක close කරා TD table data හරි ඊට පස්සේ අපි ආයි TD එකක් ලියනවා table data 58යි මොන අපි ආයි close කරා table data මොන මෙතන close වෙලා නැහැ මෙයත් close කරනවා table date එක දැන් අපිට අවසානයේදී close කරන්න අපි තියෙන පුතේ අවසාන TR එක close TR මොන මෙතනින් TR එක close කරා හරි ඊට පස්සේ අපි අවසානයේදී close කරනවා table table කියලා හරි මට message එකක් එවල් තියෙනවා පොඩ්ඩක් බලන්න හරි මට එක පෙන්වන්නේ නැහැ මට මේ close කළා නැහැ කියලා කියන එක හරි දැන් close කරලා ඇත්තේ මම දැන් ඒක තමයි TH close කළා නැහැ හරි හරි පොඩ්ඩක් දැන් ওই විදිහට අපි table එකක් හදුවා පුතේ බලන්න අපි ආයෙ පොඩ්ඩක් බලමු අපි table එක හැදුවේ text එක ලෙව්වේ මොන අපි ලෙව්වා table border සමානයි අපි ලෙව්වා table border සමානයි මේ මේකේ මේ මේ මගේ ගිය සතියේ තිබිච්ච කම්පියුටර් එක නෙවෙයි මේ වෙන එකක් පාවිච්චි කරන්නේ මේක මට එච්චර හුරු නෑ තාම හරි මෙන්න තියෙනවා අපි පටන් ගත්තා table border සමාන එකේ TR එකේ තියෙනවා TH call span සමානයි දෙකයි පුතේ මෙන්න මේ TH එක ICT marks කියන එක columns දෙකකට පොදුවේ දැම්මේ ඒක නිසා තමයි අපි ලිව්වේ TH space එකක් තියුවා call span සමානයි දෙකයි ඊට පස්සේ ලියනවා ICT marks පස්සේ TH clause දැන් අදාළ TR එකක් පුතේ එතනින් ඉවරයි පස්සේ අලුත් TR එකක් ඉතිරි දත්ත ටික සාමාන්‍ය විදියටම ලිව්වේ අපි කලින් ලිව්ව table වල වගේමයි අපි දැන් TR TD first paper TD clause මන TD first paper TD clause I TD second paper TD clause අවසානයේදී TR clause හරි අය අලුත් TR එක ඒක ලිනන TD 38යි TD clause අලිනන TD 58යි TD clause දැන් TR එක clause අවසානයේදී අපි table එක close කරලා දානවා මම save කරනවා පුතේ දැන් බලමු අපේ table එක මොන විදියට පෙන්වයිද කියලා save කරා අපි අපේ web පිටුවට යනවා මෙන්න අපේ web පිටුව මෙන්න අපේ web පිටුවට ආවා මම එතනට ඇවිල්ලා පුතේ refresh කරනවා refresh ඔන්න යටින් අපිට තව table එකක් ආවා මෙන්න අපේ table එක හරි අපි අර කිව්වා විදියට table එක තියෙනවා ICT marks TH එක තියෙනවා columns දෙකකට පොදු වෙයි. ඒතර columns දෙකකට පොදු වෙ නම් පුතේ අපිට භාවිතා කරන්න ඕනේ call span කියන tag එක. මට මෙතනදී කියන්න ඕනේ columns දෙකකට පොදු වෙ නම් පුතේ date එකක් දාන්නේ. අපි එතකොට ලියනවා call span කියලා එකක්. row දෙකකට පොදු වෙ නම් date එකක් දාන්නේ. එතකොට අපි ලියනවා row span කියලා එකක්. අන්න ඒක පිළිබඳව තමයි ඔයාට අවබෝධයක් තියෙන්න ඕනේ. කොලම්ස් දෙකකට පොදු වෙනම් ඔයාට තේරුම් ගන්න පුළුවන් නේ පුතේ. කොලම්ස් දෙකකට පොදු වෙද රෝ දෙකකට පොදුද කියලා මේ මෙයා හුට ගන්න මේ කොලම්ස් දෙකක් වෙන්නේ තීරු දෙකක්. ඒතොර තීරු දෙකකට හෝ ඊට වඩා වැඩි ගානකට පොදු වෙනම් කෝල් ස්පෑන්. රෝ දෙකක් හෝ ඊට වඩා වැඩි ගානකට පොදු වෙනම් රෝ ස්පෑන්. ඔන්න ඔක තමයි මතක තබා ගැනීම කළ යුතුම දේ. හරි අපි call span කියලා ලිව්වා. එතන යටින් පුතේ මේ දෙවෙනි වගු අඳ ගන්න. මේ දෙවෙනියට තියෙන වගු අඳින්න. ඇඳලා අපි එයාට අදාළ tags ටික ලියමු. දෙවෙනියට තියෙන වගු අඳින්න. ඊට පස්සේ අපි ඊට අදාළ tags ටික ලියමු.
මේ වගු අඳින්න ICT marks ගාව ඉඳන් ICT marks first paper second paper අන්න ඒටි හරි පුතේ මේ දෙවැනියට තියෙන වගු අඳින්න ඊට පස්සේ අපි අදාළ ටැක්ස් ටික ලියමු හරි වගු ඇඳලා පුතේ ඔහොම ටැක්ස් ටික ලියන්න හරි දැන් ලියලි වරයනේ නේ ටැක්ස් ටික හරි දැන් ලියලා ඉවර ඇති मीना प्रश्न मम्मी हदर का पंगी
හරි ලියා ගන්න තේ ප්‍රශ්නයක් පහත ප්‍රතිදානයට අදාළ පහත ප්‍රතිදානයට අදාළ කේත කොටස පහත ප්‍රතිදානයට අදාළ කේත කොටස ලියා දක්වන්න හරි මෙන්න මෙහෙම හරි පුතේ දැන් වාට වගුවක් පේනවනේ ඉතින් ඉස්සල වගුවම තමයි පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ මෙන්න මේක मैंने मेवा गुआ ऐंधा करना मामे नील पार्टिंग कोटु करे अन मेवा गुआ ऐंधा ला टैक्सिकल यान नोट देख मैंने मेवा नील पार्टिंग कोटु कर पु आगुआ ऐंधा ला अदाला टैक्सिकल यान निक मनटर වගුවෙන්ද ගන්න මේක ටැක්ස්ටිකලි යන්න ඕන लियली वरना मट किया ना देन मैं मेकर टेक्स्टिकल लियली वर्दा मैं मेकर टेक्स्टिकल लियली वरना मट किया ना තැම්මේ කරෝ ස්පෑන් කෝල් ස්පෑන් දෙකම පාවිච්චි වෙනවා. උතර කල්පනාවෙන් ලියන්න ඕනේ.
මේකට උත්තර ලියලි වරණ උත්තර ලියලි වරණ මට කියන්න 19ක් ලියලි වරණ හරි අනිත් තමාමත් ඉක්මනට ලියලි ඉවර වෙන්න ඕනේ තව විනාඩියක් දෙයක් දෙන්න හරි මම දැන් ලියලා ඉවරය අනිත් අයත් එක්කම දැන් වෙලාව ටිකක් ඇතේනේ හරි බලන්න Taman ලියපු ටැග්ස් ටික හරිද කියලා මේ මුල් පේළිය විතරයි ටැග්ස් ටික හරියන්නේ නැහැ يعني මුල් පේළිය විතරයි වෙනස්කමක් තියෙන අනිත් පේළි වල එහෙම වෙනසක් නැහැ ඒකයි හරි මම මෙතනින් තමයි ටේබල් එක පටන් ගන්නෙ අපේ චුට්ටක් ඉන්න මම පෙන්වන්නම් හරි මම මෙතනින් අපි පටන් ගන්න ඕන පුතේ ටේබල් බෝඩර් සමාන 1යි ඊට පස්සේ TR අලුත් රෝ එකකට ආවා ඒකේ දිනවා TH කෝල් ස්පෑන් සමානයි 2යි ඒ කියන්නේ පුතේ මෙන්න මේ විදියට තියෙන්නේ මේ බලන්න අපි මෙන්න මෙතනට ආවේ TR එකේ ඒකේ දිනවා TH ටේබල් හෙඩර් එකක් කෝල් ස්පෑන් සමානයි 2යි මෙන්න මෙයා TH call span සමානයි 2යි. ඒ කියන්නේ මෙන්න මේ TH එක table header එකනේ columns දෙකකට පොදු වෙයි. බලවත් උඩිනම් මේ columns දෙකක් තියෙනවා. ඒතර columns දෙකකට පොදු වෙන නිසා මෙන්න TH call span සමානයි 2යි. ICT marks TH clause අයිම A row එකේම තව date එකක් තියෙනවා පුතේ මෙන්න මෙතන. හැමතිස්සෙම මුල්ම අවස්ථාවේ date එක දාලා ඉවර කරනවා. උතර මේ පේලියෙන් එන්නේ මේ උඩින් උඩින් ඩේට් එක දාලා ඉවර වෙන්න ඕනේ. උතර මේ රෝ එකේම තව ඩේට් එකක් තියෙනවා. ඒකක් TH එකක්. ඊස්සා අපි ලිව්වා TH එයා එන්නේ රෝ දෙකකට පොදු වෙයි. බලන්න පුතේ මේ ඉර ගිහිපු ඉර දිගටම තික් කරලා බලුවොත් ඒක රෝ දෙකක්, පේලි දෙකක්. ඒක නිසා අපි ලිව්වා TH රෝ ස්පෑන් සමානයි 2යි. TH රෝ ස්පෑන් සමානයි 2යි. රෝ දෙකකට පොදු වෙයි ටෝටල් එක දැම්මා. TH ක්ලෝස් අවසානයේ TR ක්ලෝස් කරා දැන් අනෙක් TR සාමාන්‍ය විදියමයි මෙන් TR නම TD first paper TD close TD second paper TD close එතනින් එහාට දාන්නේ නැහැ මොකද කලින් date එක දාලා ඉවරයි සර් TR එක ක්ලෝස් කරා ආයෙම අලුත් TR එක ඒක දෙනවා TD 38යි TD close TD 58යි TD close TD 96යි TD ක්ලෝස් කිය. අවසානයේදී අපි TR ක්ලෝස් කරා, ටේබල් ක්ලෝස් කරා. මෙන්න මේ විදියට අදාළ ටැග්ස් ටික ලියවලා තියෙන්න ඕනේ. ඒකේ මුල්ම පේළිය විතරයි පුතේ අමාරු. يعني රෝ ස්පෑන්, කෝල් ස්පෑන් දෙක දාන්න තියෙන්නේ. අනෙක් ඒවා සාමාන්‍ය විදියමයි. මම ඉස්සෙල්ලා කිව්වා වගේම ඔයා පැහැදිලිව මතක තියාගන්න ඕනේ රෝ ස්පෑන් සහ කෝල් ස්පෑන් පිළිබඳව කෝල් ස්පෑන් කියන්නේ කොලම්ස් දෙකක් හෝ කිහිපයකට පොදුවේ ඩේට් එකක් දානව නම් අපි කෝල් ස්පෑන් කියන ගුණාංගය පාවිච්චි කරනවා රෝ ස්පෑන් කියන්නේ රෝ දෙකක් හෝ කිහිපයකට පොදුවේ අපි ඩේට් එකක් දානව නම් රෝ ස්පෑන් කියන ගුණාංගය පාවිච්චි කරනවා හරි ඔතනින් පුතේ අපේ HTML ටැග්ස් ටික ඉවරයි HTML ටැග්ස් අපි ඉගෙන ගත්තා මෙතනින් මේ ටැග්ස් ඉවරයි අතර මතක තියාගන්න ඕනේ ටැග්ස් කීපයක් අපි කතා කරන්නේ ඒ කියන්නේ අපි ටැග්ස් කීපයක් කතා කරා ඒ ටැග්ස් තමයි මුලින්ම අපි කතා කරා HTML වල අපි මුලින්ම ටැග් එකක් ලිව්වා ඒ මොකක්ද ටැග් එක ඉෂානි
ඉෂාන්ට මේක ලියන්න පුළුවන් දන්නේ නැහැ. දැන් ලියන්න පුළුවන්. ඉෂානි මොකක්ද මේ ටැග් එක මුලින්ම අපි HTML උඩින්ම ලියන ටැග් එක? මේ ස්ක්‍රීන් එකේ ලියන්න පුළුවන් දැන් ඔයාට. පොඩ්ඩක් try කරලා බලනවද ඉෂානි? ෆෝන් එකකින් උනා ටච් කරා නම් හරි. උතර ලියන්න පුළුවන් වෙයි. යන්නද? හරි එහෙනම් අපි මුලින්ම ටැග් එකක් ලියුවා තරුෂිකාරෝ වෙන්දි. මොකද මුලින්ම අපි ලියුවා ටැග් එක. මේක ලියන්න පුළුවන් මේ ස්ක්‍රීන් එකේ. ටයිප් කරන්න තියෙන්නේ. කවුද මේ වෙලාවේ ලැප්ටොප් එකකින් ඉන්න කෙනෙකුට පුළුවන් අවස්ථාව දෙන්න? ඒගොල්ලන්ට හරි ලේසියෙන් ලියන්න පුළුවන් ඒකයි. හරි මට කෙනෙක් දැන් මට නිකන් කවුරු හරි කියන්නකෝ. ඕන ඉන්නවා කෙනෙක්. ඔව්. ඔන්න ටැග් එක නිකන් chat එකේ ලියලා දෙන HTML. අපි උඩින්ම ලිව්වා HTML කියලා ටැග් එක. HTML වලට පස්සේ අපි ලිව්වා ටැග් එකක්. HTML head title title clause ne head clause body body clause HTML clause kiya ඊපස් අපි මුල්ම හරියට කතා කරා අපිට මාතෘකා ඇතුළත් කරන්න පුළුවන් tags කීපයක් තියෙනවා පුතේ මාතෘකා කියන්නේ විශාල ප්‍රමාණයේ මාතෘකා ඇතුළත් කරන්න නම් භාවිතා කරන tag එක මොකක්ද විශාල ප්‍රමාණයෙන් මාතෘකාවක් ඇතුළත් කරන්න භාවිතා කරන ටැග් එක මොකක්ද? මොකද්ද භාවිතා කරන ටැග් එක? මගේ අතින් ෆෝන් එක බිමට වැටුණා. විශාල ප්‍රමාණයෙන් මං අනිත් පැත්තට වෙන්නේ නේ. මං ඔයාලට සමහර ගිය සතියේ කියලා ඇති මේ අර කනේ ඩ්‍රොයිඩ් කැම් කියලා සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරන්න. ඔයාලටත් එහෙම පුළුවා. ඕනනම් ඒක නේ ඔයාලා පේන්නේ ඉන්නේ නැහැ නේ. ඒක නිසා. හරි මේ මගේ අතින් ෆෝන් එක අල්ලන්න ගියා පාර විමිට වැටුණා. ඒකදී උනේ. හරි අපි අකුරු වල පුතේ ප්‍රමාණය විශාල කරන්න ඕන මොකද ටැග් එක? අකුරු වල ප්‍රමාණය විශාල කරනවා ටැග් එක. කඩර කියන ඕ H1 එක භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ මාතෘකා ඇතුළත් කරලා තිබුතේ H1 භාවිතා කරන්න. H1 තමයි විශාලම. H6 දක්වා යනකොට ක්‍රමයෙන් කුඩා වෙනවා. දැන් විභාගයේ තිබුතේ හිස්තැනක් පුරවන්න ආවතින් හිස්තැන පුරවන්න දෙන්නේ මෙන්න මෙහෙම මම පොඩක් ආයි පෙන්නනම් ස්ක්‍රීන් එක ෂෙයා කරලා හිස්තැන පුරවන්න දෙන්න පුතේ මෙන්න මේ විදියට තියලා අහන්නේ මෙතනට තමයි උත්තරය අහන්නේ එතකොට ඔයා මෙතනට H1 නම් එන්න ඕනේ ඔයා ලියන්න ඕනේ H1 පමණයි හරි මොකද අර less than greater than කියන දෙක දෙනවනේ එතකොට අපි ප්‍රශ්න අංකේ දාලා දැන් මෙතනට පුතේ අංකයක් දෙවි අපි තමු දෙන්නේ C කියලා ABC ඔන්න A කියලා දෙනවා එතකොට අපි විභාග පේපර් එකේ A වලට ලියනවා H1 ඔච්චරයි ලියන්නේ උත්තරේ අපි ලියන්නේ නැහැ පුතේ කවුරු හරි ලිව්වත් මෙහෙම A වලට උත්තරේ තමයි H1 කියලා මේ විදියට ලකුණු හම්බෙන්නේ මොකද පුතේ මේ less than greater than දෙක මෙතන දීලා තියෙනවා ඉතින් අපි ඒක ලියන්න ඕනේ ආයි පාර හරිද උතර අපි ලියන්න ඕනේ අදාළ ටැග් එක විතරයි H1 කියලා A වලට එන්නේ H1 එහෙම කියලා ලිව්වම ඇති හරි මතක තියාගන්න ඕනේ අතර ඒ මාතෘකා ඇතුළත් කරන H1 ඉඳලා H6 වෙනකන් තියෙනවා සාමාන්‍ය පොතේ අපි කිව්ව අකුරු වල ප්‍රමාණය විශාල කරන්න පුළුවන් අකුරු වල ප්‍රමාණය කීයේ ඉඳන් කීය දක්වා ෆොන්ට් සයිස් එක වෙනස් කරන්න පුළුවන්ද කීයේ ඉඳන් කීය වෙනකන් ෆොන්ට් සයිස් එක වෙනස් කරන්න ෆොන්ට් සයිස් එක පොතේ කීයේ ඉඳන් කීය දක්වා වෙනස් කළ හැකිද කියලා මම මේ අහන්නේ කොහොමද වෙනස් කරන්න පුළුවන් කටරේ chat එකේ හරි දාන්න පුළුවන් එකේ සිට 7 දක්වා වෙනස් කරන්න පුළුවන් සාමාන්‍ය ඉබේ තියෙන ෆොන්ට් සයිස් එක තමයි කීයද ඩිෆෝල්ට් වැලියු එක යාගේ 3 ඔව් ඉබේ තියෙන 3 ඒකට අපිට ඕනම් ෆොන්ට් සයිස් ඊක්වල් +1 +2 යනාදී වශයෙන් අගයන් දෙන්නත් පුළුවන් ඒ වගේම අපි කතා කරා අපිට පින්තූරයක් අතුලත් කරන්න පුළුවන් අපේ HTML ලේඛනයට නැවෙ පිටුවට පින්තූරයක් අතුලත් කරන ටැග් එක මොකක්ද
පින්තූරයක් ඇතුළත් කරන ටැග් එක ඔය මයික් එකක් ඔන් කරලා කතා කරන්නත් පුළුවන් කැමති නම් කාට හරි පින්තූරයක් ඇතුළත් කරන ටැග් එක ඔව් ටැග් එක IMG එයාගේ ගුණාංගයක් තියෙනවා SRC කියලා ටැග් එක IMG එයාගේ ගුණාංගයක් තියෙනවා SRC කියලා ඒතර අපි කියන සාමාන්‍ය IMG SRC මට පුතේ අපේ එක වෙබ් පිටුවක ඉඳන් තවත් වෙබ් පිටුවකට ගමන් කරන්න ඕනි ඒ කියන්නේ අපි අධිසන්දානය හයිපර් ලින්ක් එකක් පාවිච්චි කරන්න ඕන එතකොට භාවිතා කරන ටැග් එක මොකක්ද එක පිටුවක ඉඳන් ඕ AHREF ඒ කියන්නේ ඇන්කර් HREF කියන හයිපර් රෙෆරන්ස් කියලා AHREF ඒව මතක තියෙන්න ඕනි මට පුතේ එක පේලියක ඉඳන් පල්ලෙහා පේලියට ගමන් කරන්න ඕන එක පේලියක ඉඳන් පල්ලෙහා පේලියට ගමන් කරන්න ටැග් එක එක්කෙනාම උත්තර දෙන්න එපා ඒ ළමයා උත්තර කිව්වට ගමන්නේ මගේ අනිත් අයත් උත්තර දෙන්න කියලා මේ කියන්නේ එක පේලියක ඉඳන් තවත් පේලියකට පල්ලෙහාට යන්න භාවිතා කරන ටැග් එකක් එක එම්ටි ටැග් එකක් හිස් ටැග් එකක් කියන්නේ අපි එයා ක්ලෝස් කරන්න ඕනේ නැහැ ඕ ටැග් එක BR break කියන එක BR තමයි ටැග් එක ඒ වගේම මට අලුත් ඡේදයක් ලියන්න ඕනේ ටැග් එක අලුත් ඡේදයක් මට ඕ ටැග් එක P P කියලා ටැග් එකක් තියෙන්නේ ඔයාලට ওই chat එකේ message කරන්න පුළුවන්. ඒ message එකෙන් පෙන්නන්නේ මට විතරයි. ඔයාලට වැරදි උත්තරයක් ලියුවා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මම වැරදි උත්තරයක් ලියුවම නම කියන්නේ නැහැ. එහෙනම් මේ message කරන්න ඒ message එක මට විතරක් direct මට විතරයි එන්නේ. එහෙම තමයි settings හදලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ chat කරගන්න ඕනේ මේක හරහා. ඒක නිසා. හරි. හරි ඔය වගේ අපි tags කීපයක් කතා කරා. ඒ වගේම තමයි මට ඕන පුතේ අංක සහිත ලයිස්තුවක් ඇතුළත් කරගන්න. අංක සහිත ලයිස්තුවක් අචිර මොකද්ද අචිර අංක සහිත ලයිස්තුවක් ඇතුළත් කරන ටැග් එක ඔයල් ඕඩර්ඩ් ලිස්ට් එක අංක රහිත ලයිස්තුවක් නම් UL unordered list කියලා හරි ඔය වගේ ටැග්ස් කීපයක් ගන්නවා නම් පුතේ විභාගෙදී ලකුණු 8ක් 10ක් හරි ලේසියෙන් ගන්න පුළුවන් ඒ වගේම මේක MCQ පේපර් එකේ ප්‍රශ්නයක් එනවා ප්‍රශ්න දෙක තුනක් එනවා ඒව මතක තියෙන්නත් ඕනේ එතන මේ අපේ පාඩම මේ පස්වෙනි පාඩමේ අපි අවසාන කොටසට ඇවිල්ලා ඉන්නේ. හයවෙනි පාඩම තියෙන තියරිම කොටසක් අපිට ඒක ඉතා ඉක්මනින් කරගෙන යන්න පුළුවන්. දැන් අපි ඒ කියන්නේ ඊයේ ඔයාලා පාඩම් කරන වෙලාව වෙන්නේ නැති. ඊයේ 10ට 11ට ගියා ITN එකේ මේ අධ්‍යාපන ලේකම්තුමා එක්ක වැඩසටහනක්. අධ්‍යාපන ලේකම්තුමා කිව්වේ ඉස්කෝලේ ගුරුවරුන් ඇහුවා කියලා කිව්වා. ඔන්ලයින් ක්‍රමවේද හරහා ගුරුවරු කියලා තියෙන්නේ කිව්වා. අපෙන්නම් අහලා නැහැ හොඳේ. අගුරුර කියලා තියන්නේ කියලා කිව්වා මේ උගන්වලා තියෙන පාඩම් සියල්ලම වගේ කියලා. ඒක නිසා කිව්වා කිසිම විදියකට පේපර් එක ඒ කියන්නේ ලේසි කරන්නේ නැත්නම් පාඩමක් නොදා ඉන්නේ හිම එකක් නැහැ කියලා. හරි දැනට මතක තියාගන්නකෝ සාමාන්‍ය විදිහට ජනවාරි 18 විභාගේ තියෙනවා. එහෙම කියලා. හරි ඒක තවම තීරණේ වෙනසක් නැහැ. පාසල දැන් ඒ කියන්නේ ගුරුවරු ඒ කියන විදියට උගන්ලා කියලා තියෙනවා නම් ගොඩක් වෙලාවට පාඩම් මේ විදියට මේ දැන් A level papers වල මේ කොරෝනා තිබුණා කියලා paper එක ලේසි උනේ නැහැ නේ ඒ වගේ හරි සියලුම පාඩම් ආවරණය වෙන පරිදි ඒවි ඒසැ දැන්ට මේ පාඩම් පහ බලා ගන්න පාඩම් පහ විතරක් නෙවෙයි 10 වසරේ පාඩම් 9ක් තියෙනවා ඒකෙන් තමයි වැඩිපුරම ලකුණු ප්‍රමාණයක් එන්නේ අවධානය යොමු කරලා තියෙන්න ඕනේ අපි පුතේ වෙබ් පිටු නිර්මාණය කරන අපි පාවිච්චි කරේ notepad කියලා එකක් ඒක ඇත්තටම වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංගයක් නෙවෙයි. මොකද notepad එක දෙන්නේ වෙබ් පිටු නිර්මාණය කිරීම සඳහා නෙවෙයි. සාමාන්‍ය මොනවාරි note එකක් දාගන්න මොනවාරි වචන ටිකක් ලියා ගන්න තමයි notepad එක දීලා තියෙන්නේ. ඉතින් අපිට ඕන නම් notepad එක භාවිතා කරලා වෙබ් පිටුවක් නිර්මාණය කරන්න පුළුවන්. අතර අපි වෙබ් අඩවි නිර්මාණය සඳහාම හඳුන්වා දීපු මෘදුකාංග තියෙනවා පුතේ. මේ notepad එක වගේ එකක් නෙවෙයි මේ කියන්නේ. වෙබ් අඩවි නිර්මාණ මෘදුකාංග කියලා. අපි මෙච්චරලා ඉගෙන ගත්තා notepad එකක වචන ටයිප් කරලා කොහමද වෙබ් අඩවියක් නිර්මාණය කරගන්නේ කියලා. හරි ඒක කිසි ගැටලුවක් නැහැ වෙබ් අඩවියක් නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි මේකේදී පුතේ වෙබ් අඩවියක් නිර්මාණය කරන්න අපිට කේත පිළිබඳව හොඳ අවබෝධයක් ඕනි. ඒ කියන්නේ අපි වෙබ් අඩවියක් නිර්මාණය කරන්න පුතේ අපිට දැන් ඔයා දැනගනෝනේ HTML head title title clause head clause body body clause ඔය පිළිවෙල පින්තූරයක් ඇතුළත් කරනව නම් IMG SRC කියලා දැනගන්න ඕනේ. ඡේදයක් ඇතුළත් කරනව නම් P කියන එක දැනගන්න ඕන.
පේලියක් පල්ලෙහාට යවන්න නම් BR කියන එක දැනගන්න ඕනේ. අකුරු වල ප්‍රමාණය වැඩි කරන්න නම් ෆොන්ට් සයිස්, අකුරු වල කලර් එක නම් ෆොන්ට් කලර් නේ. ඔය වගේ විවිධ දේවල් පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒත් අපිට අවබෝධයක් නැතුව මේක භාවිතයෙන් වෙබ් පිටුවක් නිර්මාණය කරන්න බෑ. හැබැයි එහෙම කිසිම අවබෝධයක් නැතුව වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග තියෙනවා. අපිට කිසිම අවබෝධයක් නැතුව වුණත් වෙබ් අඩවිය iPhone එක වටන ෆෝන් එකට එක හරි වදයක් වුණා. ෆොන්ඩ කෝල් එකක් ආවා. කෝල් එකක් යනවා තවම. හරි. මේ ෆෝන් එකෙන් මේක යන්නේ මේකේ ලැප්ටොප් එකේ කැමරකට වඩා ඒකේ කැමරක ක්වොලිටි. අසාර ඔයාලත් ඔන්නම් පස්සේ දවසක් ටෙස්ට් කළා වහන් ඩ්‍රොයිඩ් කැම් කියලා ඒක පාවිච්චි වෙන්නේ Wi-Fi හරහා. ඒතර එකම Wi-Fi network එකකට කනෙක්ට් වුණාට පස්සේ අපේ ලැප්ටොප් එකයි ෆෝන් එකයි එකිනෙකට සම්බන්ධ කරගන්න පුළුවන්. මේ දවස්වල ඔයගොල්ලෝ අන්තර්ජාලය පාවිච්චි කරන්නේ නැතුව ඇති. ඒ කියන්නේ මේ මෙහෙම ඉගෙන ගන්න පාවිච්චි කරාට අන්තර්ජාලය පාවිච්චි කරනවා නම් ගොඩක් ගුරුවරු අය හොඳ ක්වොලිටි එකෙන් පාඩම් උගන්වන්නේ ඔය ඩ්‍රොයිඩ් කැම් කියන ඇප් එකක් පාවිච්චි කරලා. ගොඩක් අය ඒක පිළිබඳව අවබෝධයක් තියෙනවා. හරි දැන් මේ ෆෝන් එකට ඩේටා ඔෆ් කරලා තියා يعني ෆෝන් එකේ ඩේටා ඔෆ් කරලා තියන්න බෑ. Wi-Fi ඔන් කරලා තියන්න ඕනේ. එයාර්ප්ලේන් මෝඩ් දැම්මම සමහර ගොඩක් ෆෝන් වල Wi-Fi එක අයින් වෙනවා. ඒතර කෝල් එන කෝල් එකක් ආවොත් දැන් මේ වල කෝල් එකක් ආව වයිබ්‍රේට් වෙලා ෆෝන් එක වැටුණා. ඒක ඇවුනේ. හරි මේ හරි මං කියන්නේ පුතේ අපි නෝට්පෑඩ් වගේ ආ පාවිච්චි කරනවා නම් HTML පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. අතර එහෙම අවබෝධයක් තියෙනව නම් විතරයි නෝට්පෑඩ් එකකින් වෙබ් අඩවියක් හදන්න පුළුවන්. හැබැයි එහෙම අවබෝධයක් නැති අය වෙබ් අඩවි නිර්මාණය කරනවා. අතර ඒගොල්ලෝ කරන්නේ පුතේ වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහාම වෙන්නෝ මෘදුකාංග තියෙනවා. අන්න එහෙම මෘදුකාංගයක් ඒගොල්ලෝ භාවිතා කරන්න ඕනේ. අතර මේ සංකල්පයක් තියෙනවා පුතේ විස්විග් කියලා. විස්විග්. විස්විග් කියන්නේ what you see is what you get. එකනම් තේ විස්විග් කියලා කියන්නේ ඒකෙදි අපි කියනවා විස්විග් කියන සංකල්පයට අනුව මෙන්න මෙහෙම එකක්. ඒකෙදි වෙන මම ලියලා පෙන්නන්නම් විස්විග් කියන්නේ මොකක්ද කියලා මෙන්න මෙහෙම එකක්. What you see is what you get. මොනවද විස්විග් කියලා කියන්නේ? හරිද? විස්විග් කියලා තමයි ඒක ප්‍රොනවුන්ස් කරන්නේ. What you see is what you get. ඒතරේ what you see is what you get මේ සංකල්පයට අනුව පුතේ රූපමය අතුරු මූණතක් සහිත. ඒ කියන්නේ මේ චිත්‍ර සහිත වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග පිළිබඳව කතා කරනවා. රූපමය අතුරු මූණතක් සහිත වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග. දැන් පුතේ අපේ HTML වල අපි ඉගෙන ගත්ත HTML වල රූපමය අතුරු මූණතක් නැහැ. ඒකේ තියෙන්නේ නිකම්ම නිකන් සුදු පාට කොළයක්. අපි සියලු කේත මතකයෙන් මේක ටයිප් කරන්න ඕන. හැබැයි රූපමය අතුරු මූණතක් සහිත වෙබ් අඩවි නිර්මාණය සඳහාම වෙන්නෝ මෘදුකාංගයක් පාවිච්චි කරොත් HTML පිළිබඳව කිසිම අවබෝධයක් නැතුව අපිට වෙබ් අඩවියක් නිර්මාණය කරන්න පුළුවන්. උතර යාට හිදී ඇයි අපි එහෙනම් මෙච්චර අමාරුවෙන් මේක ඉගෙන ගත්තේ කියලා. හරිද? මේක ඉගෙන ගත්තේ පුතේ අර වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංගයක් භාවිතා කරලා වෙබ් අඩවියක් හැදුවත් HTML පිළිබඳව අවබෝධයක් තියෙනව නම් ඒකේ ලොකු වාසියක් තියෙනවා. මුදේ උදාහරණයක් දැන් අපි වාහනයක් පදගෙන බයිසිකල් එකක් පදගෙන යද්දී ඒ බයිසිකල් එක කැඩුනම මගදී හදා ගන්න පුළුවන් නම් අපිට ඒකේ ලොකු වටිනකමක් තියෙනවනේ. එහෙනම් වාහනයක උලම් බැස්සම අපිට අර ස්පෙයා වීල් එක දා ගන්න බැරි නම් නේ වැඩක් නැහැ. ඒ නිසා කාට හරි හිතෙන්න පුළුවන් නෑ ඒව පිළිබඳ අවබෝධයක් නැතුව අපිට පාර යන්න පුළුවන්. යන්න පුළුවන්. හැබැයි ඒ පිළිබඳ අවබෝධයක් තියෙනව නම් ඒක අපිට අමතර වාසියක්. ඒ වගේ HTML පිළිබඳ අවබෝධයක් තියෙනව නම් අපිට අමතර වාසියක් වෙනවා වෙබ් අඩවි නිර්මාණය කිරීමේදී. ඒක නිසා තමයි අපි HTML ඉගෙන ගන්නෙ. අපි ඉගෙන ගන්නෙ වැඩිපුරම අපිට විභාගයට වුමනා නිසා. හැබැයි ඔය අවබෝධය අපේ අනාගතයේ කවදා හරි ප්‍රයෝජනවත් වෙනවා. නිකම්ම නිකම් වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංගයකින් වෙබ් අඩවියක් හදනකොට ඒක ලේසි තමයි. හැබැයි HTML කේතක් දන්නව නම් අපිට හරි වාසියක් වෙනවා. සම්පූර්ණ වෙබ් අඩවි නිර්මාණය කිරීමේම මෘදුකාංග විස්විග් කියන සංකල්පයට අනුව හඳුන්වා දීලා තියෙන වර්ග දෙකක්. එකක් තමයි
web sanskaraka web adawa nirmanaya kirimeema murdukaanga warga deka tiyana puthe meka ahanawa second paper ge lakunak deyak hambena kodasa kara godak welawata hari web adawa nirmanaya kirime murdukaanga warga dekai ekak web sanskaraka anith ekak tamai sandara kalamanaakarana paddhati web sanskaraka sandara kalamanaakarana paddhati mataka thiyaganna ona hari සන්දාර කලමනාකරණ පද්ධති වලට පුතේ අපි කියනවා තව නමක් කෙටියෙන් CMS කියලා. ඒක තමයි ජනප්‍රිය content management system කියලා. CMS. ඒ නම ටිකක් ජනප්‍රියයි අනෙක් දේට වඩා. උතර මතක තියාගන්න ඕනි අපි මෙච්චර වෙලා පුතේ web අඩවියක් හැදුවේ HTML වලින්. හරි HTML වලින් web අඩවියක් හදද්දී කේත පිළිබඳව හොඳ අවබෝධයක් ඕනි. ඒක හරි අමාරු වැඩක්. संस्कारक අනිත් එක සන්දාර කලමනාකරණ පද්ධති web සංස්කාරක සහ සන්දාර කලමනාකරණ පද්ධති හරි අපි පොතේ ටැග්ස් ටික දැන් ඉවරයි තියරි පොඩි කොටස් ටිකක් තියෙන්නේ ඒක ඉවරනකොට අපිට පාඩම ඉවරයි ලබන සතිය අපිට ගොඩක් වෙලාවට මම කියන පාඩම ඉවර කරගන්න පුළුවන් වෙයි ලියමු අපි මාතෘකාවක් web නිර්මාණ මෘදුකාංග කියලා web නිර්මාණ මෘදුකාංග මාතෘකාවක් ලියන්න පුතේ web නිර්මාණ මෘදුකාංග ඒකේ අර්ථය අපි ලියමු web නිර්මාණ මෘදුකාංග කියලා යම් HTML හෝ web නිර්මාණ මෘදුකාංග කියලා ලියන්නේ HTML හෝ सरल वदन सकसन मृदुकांगया HTML हो सरल वदन सकसन मृदुकांगया भावितयन भावितयन वेप्पिटु निर्माणे किरीम वेप्पिटु निर्माणे किरीम संकीर्ण वनातर वेपेटु निर्माणे करीम संकीर्ण वनातर HTML पिलिबंधव HTML पिलिबंधव इहल दनुमा HTML पिलिबंधव इहल दनुमा अवश्यवी ඊයල් දැනුමක් අවශ්‍ය වෙයි. අලුත් ඡේදකින් ලියමු. මම කියන වේග වැඩි නම් එහෙම මැසේජ් එකක් දාන්න බලන්න. නම් මයික් එක ඔන් කරලා කියන්න. අලුත් ඡේදකින් web අඩවි නිර්මාණය සඳහාම web අඩවි නිර්මාණය සඳහාම පහසුකම් සපයන web අඩවි නිර්මාණය සඳහාම පහසුකම් සපයන web නිර්මාණ මෘදුකාංග භාවිතයෙන් web නිර්මාණ මෘදුකාංග භාවිතයෙන් පහසුවෙන් පහසුවෙන් web අඩවියක් පහසුවෙන් web අඩවියක් නිර්මාණය කරගත හැකි වේ
පහසුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරගත හැකි වේ. Visvig WISIWYG. Again, what you see is what you get. Kilat putih tanya tin liam. Visvig this week what you see is what you get this week නැමැති සංකල්පයට අනුව නැමැති සංකල්පයට අනුව රූපමය අතුරු මූණතක් භාවිතයෙන් නැමැති සංකල්පයට අනුව රූපමය අතුර මුහුණතක් භාවිතයෙන් රූපමය අතුර මුහුණතක් භාවිතයෙන් ඊතා පහසුවෙන් සහ අලංකාරව ඊතා පහසුවෙන් සහ අලංකාරව वेब्पेटु निर्माणे करगत हैकिवि वेब्पेटु निर्माणय करगत हैकिवि मेलेस मेलेस वेब अडवि निर्माणय सदहा मेलेस वेब अडवी निर्माणय सदहा वेब अडवी निर्माणय सदहा यदा गनु लबन वेब निर्माण मृदुकांग देका वेब निर्माण मृदुकांग वर्ग देखा वेब निर्माण मृदुकांग वर्ग देखा पहात देखवे पलवेनेक पते वेब संस्कारक पलवेनेक वेब संस्कारक वेब संस्कारक देवनीयक संदार कलमनाकरण पद्धति का वेब संस्कारक देवनीयक संदार कलमनाकरण पद्धति संदार कलमनाकरण पद्धति संधार कलमनाकरण पद्धति CMS संधार कलमनाकरण पद्धति कैपिटल CMS कंटेंट मैनेजमेंट सिस्टम CMS मातृकावाक्य वेब संस्कारक वेब संस्कारक वेब संस्कारक हरि उते वाला टा
දැන් මේ මයික් ඔන් කළා මට උත්තර දුන්නත් කමන්නේ මේ මේ වෙලාව පහසුද අර උදේ වෙන්ද තිබිච්ච වෙලාව වගේ පහසුද මට මැසේජ් කරත් කමන්නේ මට ඒක දැනගන්න ඕනි මම මේ මම හිරික පාටේ ඉඳලා මේ වෙලාව දැන්නේ يعني ඉස්කෝලේ පටන් ගත්ත නිසා අර මේ වගේ වෙලාවක් හොඳද අර උදේ පහේ ඉඳන් හත වෙනකන් අන්න ඒ වගේ වෙලාවක් හොඳද උදේ හොඳයි ඔව් තව දැන් මට රිප්ලයි එනවා මම ඒ රිප්ලයි දිහා බලලා තමයි තීරණය කරන්නේ මොකද්ද හොඳ මොකද්ද නැත්තේ කියලා ඔය දැන් මේ මේ වෙලාවේ තියෙන ගැටලුව පොතේ දැන් මට තව ළමයි කීප දෙනෙක්ම හදා කරා එයාලට තව ගණිතය පන්ති තියෙනවා එහෙම එකක පන්ති තියෙනවා කියලා කිව්වා ඒ කියන්නේ මේ වෙලාවේ ඔව් මේ වෙලාවේ නිදිමතයි තමයි එහෙම ඔව් හරි වෙනදට ක්ලාස් කරන්නේත් මේ වෙලාවට තමයි හරි පුතේ මෙහෙම කරොත් දැන් උදේ සෙනසුරාදා උදේ පහේ ඉඳන් හත වෙනකම් පන්තිය දැම්මොත් ඔය සෙනසුරාදා උදේ පන්තියක් තියෙද මෙතන ඉන්න කාට හරි සෙනසුරාදා උදේ පහේ ඉඳන් හත වෙනකම් පන්තියක් තියෙද තියෙනවද මොනවද තියෙන්නේ අනුෂ්ක उदय प्रमाण मठा अदर मे वेला तम अब गण वे आई मैं दंपते अभी कल तिबुने अद तिबुने बृहस्पति बृहस्पति उदय तिबुन स्कोले वाला गौरवी ने अद उदय अद उदय बृहस्पति उदय कर मुद्दे